වෙල්කම් බැක් ටු මයි චැනල්. මගේ චැනල් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම රශ්මි. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් ගැන. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තොල් කළු වීම, තොල් වල හැම යෑම. ඉතින් ඒ වගේම සමහර කට්ටියන්ට තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර ලිප් බාම් එකක් යූස් කරත් තොල් දෙකේ ලිප්ස්ටික් එකක් පාවිච්චි කරාට පස්සේ ලිප්ස්ටික් එකත් එක්කම තොල් දෙකේ පොතු ගැලවිලා යන එක. ඉතින් ඒ හැම දෙයකටම විසඳුමක් අරගෙන තමයි ඔන්න මම අද ආවේ. ඉතින් ගොඩාක්ම සරල, ලේසි, හැමෝන්ටම ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් අරගෙන තමයි අද මම ආවේ. ඉතින් ඔයාලට පුළුවන් මගෙත් එක්ක දිගටම රැඳිලා ඉඳලා කොහොමද මම මේක හරියට නිවැරදිව කරගන්නේ කියන දේ ගැන ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඔයාලට පුළුවන් මාව ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆලෝ කරන්න. Angels Touch 28 කියලා තමයි මම ඉන්ස්ටාග්‍රෑම් එකේ ඉන්නේ. ඉතින් මගේ යාළුවෝ මාව ෆලෝ කරයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයා දැන් නම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්නේ අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කරලා මට ඉදිරියට යන උදව් කරන්න කියලා ඉතා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි දැන් ගිහින් බලමු අපේ වීඩියෝ එක කොහොමද කියලා. අපිට අද ඕන වෙන්නේ සීනි. ඔයාලට පුළුවන් දුඹුරු සීනි හරි සුදු සීනි හරි කැමැත් අනුව සීනි එක තෝරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා oil එකක්. එතකොට baby oil එකක්, එහෙමත් නැත්නම් පිරිසිදු පොල් තෙල්, almond oil, olive oil, ඕනම oil එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අද මම පාවිච්චි කරන්නේ olive oil. සීනි වලට මේ වගේ ප්‍රමාණයක් olive oil දාලා ඒක හොඳට කවලම් කරලා ඊට පස්සේ තොල් දෙකේ ගා ගන්න ඕනේ. දැන් ස්ක්‍රබ් කරගන්න. අත ගොඩක් තද කරන්න යන්න එපා. ගොඩක් සිනිඳුවට වක්‍රාකාරව ස්ක්‍රබ් කරගන්න. හොඳට ස්ක්‍රබ් කරගත්තට පස්සේ තත්පර 30ක වගේ කාල සීමාවක් ඒ විදිහටම තියලා ඊට පස්සේ අපිට ඕන wet tissue එකක්. wet tissue එකකින් තමයි අපි මේ ටික රිමූව් කරගන්නේ. dry tissue එකක් පාවිච්චි කරන්න එපා. මොකද තොලේ තියෙන හැම ගොඩාක් සියුම් හින්දා damage වෙන බලනවා. ඒ හින්දා wet tissue එකක් පාවිච්චි කරන්න. wet tissue එකක් නැත්තම් තුනි රෙදි කෑල්ලක් තෙමලා අරගෙන ඔයාලට මේක ඉවත් කරගන්න පුළුවන්. දැන් තත්පර 30ක වගේ කාල සීමාවක් මම තිබ්බා. දැන් මම මේක ඉවත් කරගන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති මගේ තොල් දෙකේ වෙනස. හොඳටම තොල් දෙක පිරිසිදු වුණා. ගොඩාක් සිනිඳු වෙලා. දැන් මම ඔයාලට පේනවා ඇති මගේ
තොල් දෙක ගොඩාක් පිරිසිදු වෙලා, ඒ වගේම සිනිඳු වෙලා, අර තිබ්බ ඩ්‍රයි ගතිය ඔක්කොම නැහැ, හරිම සිනිඳුයි. දැන් මම මගේ ලිප් බාම් එක පාවිච්චි කරන්නේ. අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔයාලට ලිප් බාම් එකක් පාවිච්චි කරන්න ඕනේ. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ලිප් බාම් එක. බලන්න තොල් දෙක කොච්චර පිරිසිදු වෙලාද කියලා. ඇත්තටම ලිප්ස්ටික් එකක් ගාලා වගේ. මම ලිප්ස්ටික් එකක් පාවිච්චි කරේ නැහැ. දැන් ඔයාලට පුළුවන් ඔයාලා පාවිච්චි කරන ඕනම ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන්න. ඉතින් මං හිතුවා මගේ ලොරියල් එකේ ලිප්ස්ටික් එක පාවිච්චි කරන්න. නෝට් කලර් එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලිප්ස් දෙක ස්ක්‍රබ් කරාට පස්සේ තියෙන්නේ, හරිම නැචරල්. ඒ වගේම මම පාවිච්චි කරේ මෙන්න මේ ලිප්ස්ටික් එක. මේක ලොරියල් එකේ නූඩ් කලර් එකක් තියෙන්නේ, ගොඩාක්ම නැචරල්. ඉතින් ඔයාලට පුළුවන් මේ ස්ක්‍රබ් එක අනිවාර්යෙන්ම සතියට දෙපාරක් පාවිච්චි කරන්න. එතකොට ඔයාලගේ ලිප්ස් හරිම පිරිසිදුව ලස්සනට තියාගන්න පුළුවන් සිනිඳුව. ඉතින් ආයි එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.